අයියයි ඔයාවයි ඇස් දෙක වගේ අම්ම බලාගන්න. පුංචි කාලෙඳන් අම්ම තනයෙන් ඔය දෙන්න බලාගත්ත නේද? එකනේ මට අවුරුදු 10 වෙලි තමයි. එකනේ අපි තාත්තා අම්මයි සෙපරේට්ලා ඉන්නේ. මට අවුරුදු 10 තමයි තාත්තත් එක්ක අම්මා සෙපරේට් වෙන්නේ. එතකොට එහෙම ලොකු ඒ වෙද්දිත් එහෙම ලොකු අර තාත්තා දුව එහෙම අර කනෙක්ෂන් එකකෙම ලොකුට තිබිලා නැහැ. මොකද මම ඉපදෙනකොටත් අපි තාත්තා හිටිය රට. ඉතින් අර ඒ අර තාත්තා දුව කෙනේ ආදරේ මට එහෙම පොඩි කාලේ ඉඳන් ලොකුට දැනෙච්ච එකක් නෙවෙයි. ඉතින් තාත්තා සෙපරේට් වෙද්දිත් එහෙම ලොකුට ඒක දැනුනේ නැහැ. මොකද අම්මා ඇත්තටම කියන්නේ අම්මා කියන්නේ අම්මා තාත්තා කෙනේ රෝල් එක අද වෙනකනොත් හොඳටම يعني මාර මැච් එකක් ගැහුවා. මොකද අයියාමයි දෙන්නම ගියේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට. ඒක ලේසි නෑ. අපිට ගොඩක් එක්ස්පෙන්සස් තියෙනවා. ස්කූල් එකට ගිවන ටර්ම් ෆී එකද අපේ ඕ ලෙවල් ලේවල්ස් වලට පේ කරන්න ඕනේ. ඉතින් ඒ වගේ يعني අම්මා කොහොම හරි ලොකු මැච් එකක් ගැහුවා. ඉතින් ඒ ග්‍රැටිටියුඩ් එක මට අදටත් තියෙනවා. මම අදටත් හිතන්නේ يعني අම්මයි කරපු දේ අනිවාර්යෙන් يعني මගේ ස්ටැබිලිටි එක කියලා මම දකින්නේ අම්මට සැපවත් ජීවිතයක් දෙන එක තමයි මගේ මම ස්ටේබල් වෙනවා කියලා මම දකින්නේ ලයිෆ් එකේ. ඉතින් තාත්තා يعني අවුරුදු 10න් පස්සේ මම අද වෙනකන් يعني එහෙම කිසිම කනෙක්ෂන් එකක්වත් එයා අපි ගැන හොයලා බලනවත් අපි යාගෙන හොයලා බලනවත් එහෙම කිසිම එහෙම කනෙක්ෂන් එකක්ම නැහැ. ඇත්තම නැහැ. ඉතින් ඒක අම්මා ෆුල්ෆිල් කරලා තියෙනවා තාත්තගේ එකයි අම්මාගේ එකයි. ඉතින් එහෙම තාත්තා කෙනේ ඒ රෝල් එක අපේ ගෙදර මිස් වෙන්න මට දැන් එහෙම දැනෙලා නැහැ. එහෙම මිස් වෙලා නැහැ. එහෙම මිස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තා කියන රික්තකේ ඔයාට ඒ පිළිබඳව දුකක් ඒ ඡායාව පිළිබඳව කැමැත්ත එහෙම නැහැ. එතන ඒ රික්තකයක් තිබිලා නැහැ. නැහැ. ඒ කියන්නේ මට අදරත් තියෙන يعني ප්‍රශ්නයක් තිරණ තියෙන්නේ. ඒ කියන්නේ අම්මෝන තාත්තණයක් කොහොමද එහෙම අපි ගැන හොවන් නැතුව අපි හොඳින් හිටියද එහෙම කියලා දැනගන්නතු කොහොමද හිටියේ කියලා එහෙම නිකන් කොහොමද එහෙම වෙන්නේ කියලා එහෙම එකක් තියෙනවා. ඒ අරෙන්න එහෙම දුකක්වත් එහෙම තරහක්වත් එහෙම මොකුත් නැහැ. ඒක හරිම බ්ලැන්ක් හරිම නියුට්‍රල් ෆීලිං එකක් මට ඒ තාත්තා ගැන තියෙන එක. නමුත් මම එළිය දකිනකොට තාත්තලා දුවලට ආදරය කරන විදිය තාත්තලා ළමයි එක්ක ආදරය කරන විදිය ඒක මට හරිම අමාරු ටොපික් එකක්. ඒක මම ඒ තැන්වලදී කියන්නේ ගොඩක් අවුල් වෙලා තියෙනවා සහ එතනදී මම ගොඩක් සෙන්සිටිව් ඒ තැන්වලදී يعني තාත්තලා ළමයි එක්ක ආදරෙන් ඉන්න තැන් දකිද්දි يعني කොහොමද අපේ තාත්තා එහෙම හිටියේ කියලා يعني එයාට කොහොමද ගානක් ඇති කොහොම හිටියේ කියලා එහෙම හිතිලා තියෙනවා. ඒ අරෙන් එහෙම ලොකුවට එහෙම මිස් වෙන්නේ එහෙම නැහැ.